අරුණ ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ප්ලයර් ඩිසයින් ගැන. ප්ලයර් ඩිසයින් එක කරන්නේ කොහොමද කියන එක ගැන. ප්ලයර් ඩිසයින් ගොඩක් වෙන අස්සර ට්‍රෙන්ඩ් වෙලා තියෙනවා. මේ ගොඩක් ෆයිවර් වගේ ජොබ් ඩිසයින් තා. මම ප්ලයර් ඩිසයින් දෙකක් කරනවා. ඒ දෙකෙන් බලන්න ඔයා කොහොමද කියලා. ඔයාලට කියන්න පුළුවන් හොඳට බලලා කරන්න. මුලින්ම අලුතෙන් ඩොකියුමන්ට් එකක් ගන්න ඕන. සාමාන්‍යයෙන් ප්ලයර්ස් හදද්දී ඩොකියුමන්ට් සයිසස් තියෙනවා. A4, A5 ඒ වගේ සයිසස් තියෙනවා. අපි සාමාන්‍යයෙන් A4 කොලයක් අපි සිංගල් සයිඩ් එකක් කරන A4 කොලයක් මෙතන උඩ ප්‍රින්ට් කියන එකේ තියෙනවා. මේකට ගියාම A4 කේ වෙනම තියෙනවා. මෙන්න මෙතන. අරගෙන තන රෙසලූෂන් 300යි මේ ටික ඔටෝමැටිකලි වැටෙනවා එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. අපි ක්‍රියේට් වලට ගිහිල්ලා දැන් අලුතෙන් ડોකියුමන්ට් එක මේ විදිහට හදා ගන්නවා. හදාගෙන ඉවරලා. අපි මේ සරල දෙයක් කරගමු මුලින්ම. රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන ඉවරලා. මේ විදිහට බොක්ස් එකක් සිලෙක්ෂන් එකක් දාලා ලේයර්ස් වලට ගිහින් නිව් ලේයර් එකක් අරගෙන මෙතන නිව් ලේයර් එකක් අරගෙන ඒකට මේ කලර් එකක් ෆිල් කරගන්න ඕන දැනට මෙතනින් කලර් පැලට් එකට ගිහිල්ලා අපිට මොකක් හරි කලර් එකක් දැන්න ෆිල් කරගන්නවා අපි රයිට් සිලෙක්ෂන් එක අයින් කරනවා කන්ට්‍රෝල් ඩී අයින් කරලා මේ කට් කරගන්න මම හදන මට ඔළුවේ තියෙන ඩිසයින් එක මේ විදිහට මම මේ ටික ඉරේස් කරගන්නවා මේ මගේ ඔළුවට ආපු අයිඩියා එකක්. ඊට පස්සේ අපි මේක කොපියක් කරගන්න මේම. කාට මේ ලේබලට එම් වෙන්නේ නැති. අපි ඒකේ කලර් එක අපි මේක සිලෙක්ෂන් එකක් දාගන්න ඔය අඩු දැන් ගත්ත එකට ලෝඩ් සිලෙක්ෂන් ගිහිල්ලා. රයිට් මේ සිලෙක්ෂන් එක එනවා. අපි ඒ කලර් එක වෙනස් කරගන්නවා වෙන කලර් එකකින්. මම දැන් වයිට් එකම වාජ්ජ කරනවා මේ විදියට. පේන් බකට් එක අරගෙන ෆිල් කරගන්න. රයිට් මම ගත්තේ යට ලේයර් එක. වල මෙතන පේන්නේ නැතුව ඇති. ඊළඟට මම මෙතන යටරම අපි මේකට කලර් එකක් දාගමු යටරම අලුත් ලේයර් එකක් අරගෙන බ්ලැක් කලර් එක වගේ දාගෙන බලමු. එතකොට අපිට අනිත් දේවල් ටික පේන එක පේන් බකට් එක ගත්තා. රයිට් දැන් කරන වැඩි අපිට පේනවා. ඊට මේ වයිට් එකේම වයිට් ලේයර් එකම තව කොපියක් අරගන්න. ඩුප්ලිකේට් එකට මේ විදිහට ගන්න පුළුවන් ඩුප්ලිකේට් ලේයර් කියලා. අම්මෙන් මේ විදිහට තව ලේයර් එකක් එනවා. යට එක දැන් යන්නේ යටින් පේන විදිහට. රයිට්. මම මේක හරියට මෙතන මේ මෙතන රූලර් බාර් එකෙන් රූල් ලයින් එකක් ගන්නලා ඇඳගෙන මම මෙතන වෙන් කරගන්නවා එක. රයිට් නෑ. රෙක්ටැන්ගල් රූල් එක අරගෙන මම මෙතන වෙන් කරගන්නවා. එක කැලි දෙකක් විදියට වෙන් කරගන්නවා. control shift j press කරාම කැරි දෙකකට තමයි මේ කැඩෙන මේ විදිහට මම ඒ දෙකට colors දෙකක් දෙනවා ඒකට පුළුවන් මම මෙතින් double මේ layer එක double click කරලා මම විදිහට මෙතනින් color overlay කියලා colors දෙන්න පුළුවන් අපිට ඒවට මේ විදිහට හරි ඊට පස්සේ මෙතන layer එක නිත් layer එක එකටත් ඩබල් ක්ලික් කළම ග්‍රේඩියන්ට් එකක් වගේ කලර් එකක් දෙනවා ග්‍රේඩියන්ට් ඕලේ මේක මම කලර් දෙකක් පාවිච්චි කරනවා බ්ලූ කලර් එකයි වයිට් කලර් එක අරගන්නවා ඊට පස්සේ මෙතන මේ ඇන්ගල් එක මැස් කරගන්න ඕනේ නැත්නම් අපිට ඒ කලර්ස් දෙකේ ප්‍රයෝජනයක් නැති වෙනවා රයිට් ඊට පස්සේ මම මේ ලයින් එක දැන් ටයිම් කරගන්නවා දැන් ඔයාලට වෙන මේ ඩිසයින් එක දැන් මේ සරල ඩිසයින් එකක් මේ කරේ වලම උඩ තියෙන ත්‍රිකෝ මේ උඩ තියෙන මේ කොටසට අපිට ඉමේජ් එකක් දාගන්න පුළුවන්. දැන් ඔයාලගේ කැමති ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා අරගන්න. ඔයාලට අවශ්‍ය කරන ඕන ඉමේජ් එක. මම දැන් මේ මම දැන් ගත්ත මම අයිස්ක්‍රීම් රයිට් මම දැන් මේක දානවා. මේකම මේක කොපියක් ගන්න control a control c control w හරිද ෆොටෝ එක අයින් කරලා යනවා කොපියක් එනවා ඊට පස්සේ අපි මෙතන මේ උඩුම දිනේ select කරගන්න ඕන මේදී උඩුම layer එක right click කරලා වඩ select කරගන්න පුළුවන් හැබැයි move tool එකේ ඉන්නකොට තමයි right click කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි මේක load selection වලට යනවා load selection වලට ගිහිල්ලා
ඕකේ කරලා මේකේ සිලෙක්ෂන් එකක් කරගන්න ඕනේ ඉතින් මේ කොටසේ. පස්සේ අපි මේකට අර අපි කොපි කරගත්ත ෆොටෝ එක පේස්ට් කරන්න ඕන. Ctrl + Shift එකයි Alt එකයි V. Right. අන්නේ හතර එබුවර පස්සේ ෆොටෝ එක මේ කොටසට විතර මේ විදිහට මාස්ක් එකක් ඇවිල්ලා පේස්ට් වෙනවා. ඊට පස්සේ මේක මේ පුළුවන් ඉමේජ් ලොක් කරගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට ලොක් කරගෙන ඉවරලා. Right එක. Keyboard end එක. දැන් හරි. අපිට මොනවද දැන් මේ පොඩි මට දැන් තියෙන අයිඩියා එක මේ ඔයාලට කරන්න මේක මේ අයිස්ක්‍රීම් ෂොප් එක ඕපන් ඉන්න එකක් වගේ එක. අපි දැන්ට බ්ලැක් ලේයර් එක සේව් කරලා දැන්ට අපි ටයිප් කරගමු ඩේට් එකක් විදිහට නිකන්. මේ 25 මේ දර පුළුවන් එක. මේ 25 මේ කියන කොටස පස්සට දාන්න. 25th May 2021 මේ වගේ. and මේක අපිට ටිකට් කෙනෙක් උඩට යවන්න පුළුවන් මේ විදියට. right මේ ෆෝන් එක ගැස් කර ගන්න පුළුවන්. මේ විදිහට හයිලයිට් වෙන ෆොන්ට් එකක් දාගන්න. මේ වගේ ලොකු හෙඩ් එකක් දෙනවා. අපෙන් ඩේට් එක තමයි මුලින්ම දෙන්නේ. ඇස්සේ මෙතන නික්ස් කියලා මේ ඉමේජ් එකේ තියෙන ඕන්නම් අපිට දාන්න පුළුවන් මේ නික්ස්. නික්ස් අයිස්ක්‍රීම්. නික්ස් අයිස්ක්‍රීම්. Brand opening. Brand opening. ඒ විදිහට සරල විදිහට දාන්න පුළුවන්. ඔයි ගොඩක් වෙලට අරන් නැතුව දැන් මේ වයි ෆෝන් ට්‍රාන්ස්ෆර් කරන්න අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. Brand opening කියන එකට තව වෙන ෆොන්ට් එකක් දාමු. විදියට නික්ස් අයිස්ක්‍රීම් කියනක මම උඩට දානවා. අරගෙන ටයලෝ කරගන්න මේ විදියට නික්ස් අයිස්ක්‍රීම් ඩේට් එක පල්හැට දාලා ග්‍රෑන්ඩ් ඕපනින් කියන දා ඩේට් එක ළඟට දානවා. මැදින් ටයිප් කරන්න විදිහට කලින්ලා සමේදී ලයින් එකක් ගන්න මේක වෙන් කරනවා. පාඩම් තමයි මේකෙත් තියෙන ලයින් ටූල් එකක් තියෙනවා. මේකෙන් සිංගල් රෝ මාක් ටූල් කියලා. ඒක පුළුවන් මේ විදිහට මෙතන ලයින් එකක් ඉරක් ගහන්න. මේ වගේ සෙක්ෂන් එකේ පේනදී අලුතෙන් ලේයර් එකක් අරගෙන ඉවරලා මෙතන අලුතෙන් ලේයර් එකක් අරගෙන මෙතනින් තියෙන එඩිට් වල ස්ට්‍රෝක් කියලා තියෙනවා. ආන ස්ට්‍රෝක් ගිහිල්ලා මෙතනින් වයිට් කලයකට දාලා ප්‍රමාණය විඩ්ත් එක කැමති ප්‍රමාණයක් දාලා ආන්න මේ විදිහට වෙන් කරන්න පුළුවන්. දැන් මෙතන වෙන් කරේ ලොකේෂන් එකට. ලොකේෂන් එක කොහේ හරි කවන්න නැහැ. මේ විදිහට දැන්ට නිකන් ලොකේෂන් contact and location. right ඉදිර වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඉවරලා දැන්ට මේ location එක මම දැන්ට address එකක් නැතුව මේ දෙර නික automatically වෙන වචන ටිකක් දාලා තියන්නම්. location එක තමයි මෙතනට අපි set කරන්න. ඊට පස්සේ contact එක
මගේ දිල නම්බර් එකක් ටයිප් කරා. ඒකත් පුංචි කරනවා. මේ දින වලට මම හදලා දෙන්නේ සරලම ෆ්ලයර් ඩිසයින් එක. අම්මේ කිරට සේව් කරගන්නවා. ඊළඟට මම පෙන්නනවට තව ඩිසයින් එකක් කරන විදිය. ආයක අපි අර ඉතින් A4 කම් අරගෙන මේ විදියට මම එක පොඩි වෙනස් කම් කීපයක් කරනවා. මෙතනින් මම ඕවල් එකක් අරගන්න දෙවෙනි ටූල් එකකින් ඉලිප්ස් එලිප්ටිකල් ටූල් එකකින් මේ විදියට මම ඕවල් එකක් හදා ගන්නවා. ඉතින් මේ දෙකට මම තියෙන අලුතින් ලේයර් එකක් අරගෙන එකකට කලර් එක ෆිල් කරගන්නවා කරි දැනට right selection එකෙන් ගන්න control D ගහලා right ඊපස්සේ මම මේක duplicate එකක් කරගන්නවා ආයිත් duplicate එකක් අරගෙන right ඒකම මම control T press කරලා පුංචි කරගන්න ඒක හතර පැත්තේ මේක හා සමානව පුංචි කරගෙන right ඒකට වෙනම කලර් එකක් මම දෙනවා ब्लेंडिंग ऑप्शन में डबल क्लिक कर ब्लेंडिंग ऑप्शन ठीक है कलर वाले की लेकिन वहाँ कलर का दिया देना ट्रे देना मैं कलर सादा करना मैं वाटे मैं तो ना भी मेज जब दान रूम का करी बालों पे तीन मेज जब मुखात मारी මේ මෙජ යන control c control w ඉස්සෙල්ලාම විදියමයි තේන් ලෝඩ් සිලෙක්ෂන් ගිහිල්ලා සිලෙක්ට් කරගන්න මැද එක සිලෙක්ට් කරගෙන ඉන්නලා control shift alt v press කළ මැද පේල් මේ පේස් කරගන්න එක නම් ගන්නටම සෙට් වුණා මේ ඉජ එක right home paste කරගෙන ඉවරලා ඊට පස්සේ මම හදනවා මෙන්න මෙහෙම අපි ගන්න pen tool එක keyboard එකේ pen tool එක මේදී पीए बॉडी में पीए को राइट मैं मिथ्या ने पाते का डिजाइन करने में कंट्रोल बटन प्रेस करके ना एंटर कर हाँ ऑटोमेटिकली मैं सिलेक्शन एक बटन ना तीन न्यू लेयर एक करा करना और इन्हें वाला एक अलग मां कलाई का फील करा करना मुक्का खारी बिना कलाई का कंट्रोल फील करना වෙනම කලර් එකක් පෙන් බකට් එක අරගෙන කලර් ෆිල් කරලා control D සෙක්ෂන් එක අයින් කරනවා අයින් කරලා ඉවරලා අපි දැන් මේ ලේයර් එක යටට යවනවා ආයෙ විදියට ලේයර්ස් දෙක දින්න එතකොට හරි දැන් තව මෙන්න මේ කහපාට කියන ලේයර් එක මෙතන බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහිල්ලා कलर वाले वाले में ब्लैक वाले टो मन हर वाला नहीं है हरी तो सिर्फ दो तीन लेयर का मन लाख आप आर अन्य में तेंटे वां कलर का फील करेगा ना लाख आप आर आप इन लाख तीन लेयर का कर गमु आर के निकले फील करेगा मु कलर का हाँ बट अभी
ඒක ෆෝමට් එක දැන්ට හරි. දැන් ඊට පස්සේ අපිට තියෙන ටයිප් කරන ටික බොහොම හරිලා මේ දේවල්. ඊට පස්සේ මෙහෙම මේ ලෝගෝ එකක් කරේ මේ දිනනවා නම් ඔයාලට ලෝගෝ එක දාන්න පුළුවන්. මේ විදිහට ලෝගෝ එක අරගෙන ඉවරලා ඔය ලෝගෝ එක සිලෙක්ට් කරගන්න. ඔයාලගේ තියෙන ලෝගෝ එක භාවිතා කරන්න පුළුවන් ඉතින්. මේ විදිහට ලෝගෝ එක දාලා මෙතනට ඊට පස්සේ මෙතන පුළුවන් කම්පැනි නේම් එක ටයිප් කරලා දාන්න. කම්පැනි name එක ෆොන්ට් එක ගොඩක් අදත් වෙන එතන ආවරගම කම්පැනි නේම් එක දාන්න. ඒ ඩිසයින් කරන කාර්යයේ ජොබ් එකක් එයාගෙන් ඒවා එඩිටර් සර ගන්න ඔක්කොම කලින් රයිට් අරගෙන ඉවරලා ඩිසයින් කරන්න. මම දැන් ටයිපින් වලදී මේකෙදී මේකෙම තියෙන වර්ඩ්ස් අරගන්න ෆොටෝෂොප් වලම දැනට මට එහෙම වර්ඩ් එකක් නැති නිසා මේ විදිහට අපි හෙඩ්ලයින් එකක් يعني කරගන්න හෙඩ්ලයින් එකක් ටයිප් කරගන්න වෙනවා. මන්දෙන්ට වචන තුනක් කරගත්ත එකෙන් වර්ඩ්ස් තුනක් කරත් ඔයාලා මේක ඔයාලගේ හෙඩ්ලයින් ධර්ම දැන්ට මේ ටයිප් කරන දෙයක් මට එහෙම කවට මීටර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේක මේ ෆොටෝෂොප් වලින් මෙන වර්ඩ් ටික කරගත්තේ. මේතර ඔයාලා කැමති විදියට මිතර අපි මේ ලයින් එක ගඳ ගන්න මේ මුල්ලෙන් රෝලේ වාරෙන් ඇඳන් ඇවිල්ලා කැමති විදියට මේ ටයිප් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කරන දේ ලොකු පුංචි කරගන්න විදිය ඔයාලගේ හිතමතේ ඔයාලා හිතන විදියට කරගන්න ඕන. ඔයාගේ මොකද ඔයාගේ ඇතුලේ තමයි ආටිස්ට් ඉන්නේ. මේ විදිහට මේ ෆොන් වෙනස් කරගන්නවා. ඊට පස්සේ මේ හෙඩ්ලයින් එකට යටින් අපි පොඩි ඉරක් ගහලා වෙන් කරගන්න මේ විදිහට චූටියන් ආර්ට් එකට වගේ මේ විදිහට රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන ඉවරලා ඒකට තලු දෙන ලේ එකක් අරගෙන පේන් බකට් එක අරගෙන මේ කහපාට කලයකම ගන්න පුළුවන් හොඳයි. ඒකෙන් හරි වයිට් එකෙන් හරි කැමති කලයක මේ පාටින්ම වෙන් කරනවා නම් ලස්සනයි. නැල පේන් මේ පේන් බකට් එක අරගෙන ඉවරලා ෆිල් කරගන්න විදියට රයිට් මම විදියට වෙන් කරගත්තා. ආයි ටෙක්ස්ට් එකක් අරගෙන මම ටයිප් කරන ටෙක්ස්ට් එකක් මෙතනින් මේ හෙඩ්ලයින් එකට සම්බන්ධව තියෙන දේවල් ටික අන්න ඒ රයිට් හරි. ඊට පස්සේ ඒ වගේම මෙතන මේ පැත්තටත් හෙඩ්ලයින් එකක් අපි හදා ගන්නවා. දැන් මම මේ වර්ඩ් එක කොපි කරලා ගන්නම් මේ විදියට. ඒක කැපිටල් කර ගන්න ඕන. අපි කැපිටල් කරාම ප්‍රමෙන් මෙතනින් ඔයාලට කැපිටල් කරගෙන යන්න. ඒකටත් කත් හෙඩ්ලයින් එක ලොකු කර ගන්නවා. අපි ලොකු කරගෙන ඉවරලා අවශ්‍ය ප්‍රමාණයට අපිට ඒකට අදාළවත් අපි ටයිප් කරන්න අවශ්‍ය වර්ඩ්ස් ටික. අකුර ප්‍රමාණය ලොකු පුංචි කරගන්න පුළුවන්. මේ විදියට රෙහපර කන්ටැක්ට් කියන ඒවා අපිට ඕන නම් මෙන්න මේ දාන පුළුවන් කන්ටැක්ට් කන්ටැක්ට් කියලා අපි ලොකු කරනවා.
ඔයාලට එක එක අයිඩියාස් දෙන්නේ, ඔයාලට හිතලා බලලා දේවල් කරන්න පුළුවන්. මෙතනින් අපි ආයෙ සිංගල් රෝ ටූල් එකෙන් මේ දිග ගහලා, ඒකටත් අර කිව්වා ඉස්සර වගේ මෙතන අලුතෙන් ලේයර් එකක් කරා. අපිට නිතරම ලේයර් එකක් අලුතෙන් අරගන්න වැඩක් කරද්දි මේ ඔබ දැන් තැන් එකම ලේයර් උඩ දැන් ඔක්කොම සිද්ධ වෙන්නේ. එඩිට් වලට ගිහිල්ලා ස්ට්‍රෝක් වලට ගිහිල්ලා මෙතෙන් අපි අවශ්‍ය ප්‍රමාණයට ස්ට්‍රෝක් එකක් දී ගන්න, හතරටම ඇති වෙයි. ආයිට් ඊට පස්සේ ආයෙත් මෙතන රෙක්ටැංගල් ටූල් එකක් අරගෙන අරගෙන ඉල්ල කන්ටැක්ට් කියන ඒරියා එකේ කොටස ඉරේස් කරගන්න. ඩිලීට් බටන් එක ප්‍රෙස් කරලා රයිට්, දැන් මේ කන්ටැක්ට් ඒරියා එක තමයි මෙතනින් පහළ තියෙන්නේ. එකට අපිට පුළුවන් සිම්බල් එකක් ගන්න පුළුවන්. එම්බ්‍රන් සිම්බල් එකක් සිම්බල් එක කරගමු. ටෙලිෆෝන් සිම්බල් එක, ටෙලිෆෝන් අයිකන් එකට මේ විදියට මැජික් වන් ටූල් එක කරගෙන යනවා. බ්ලැක් ඒරියාස් ටික සිලෙක්ට් කරලා මේ විදියට කන්ට්‍රෝල් සී ප්‍රෙස් කරලා කොපියක් කරගන්නවා. මෙන්න මේ විදියට පේස්ට් කරගන්නවා. දැන් මට මේ බ්ලැක් නිසා පේන්නේ නැහැ. එලේ එක තමයි මේ තියෙන්නේ. ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරලා කලර් ඔලේ වලින් මම වයිට් එකට දාගන්න දැන් කලර් එක. මේ විදියට බල කන්ට්‍රෝල් ටී ප්‍රෙස් කරලා ෂිෆ්ට් එක හරි ඕල්ට් එක ෂිෆ්ට් එක ඕල්ට් එක අල්ලගෙන මම පුංචි කරනවා. රයිට්, අපේ ටෙලිෆෝන් අයිකන් එක මෙතනට ගන්නවා. ඊට පස්සේ ඊමේල් එකට ලියුම් කාරේ ඒකත් අර ඉදිරියම ක්වික් සේෂන් ටූල් එකෙන් මේ විදිහට අරගන්න. ඒකෙත් කලර් එක හදන්න වෙනවා අපට. ඩබල් ක්ලික් කරලා කලර් ඔලේ වලින් වයිට් එකට ඊමේල් එක, ඊට පස්සේ වෙබ්සයිට් එක කන්ටැක්ට් වල මේක දිහාම නිල්පාට ඒරියා එක අරගන්නවා. මේ දෙක කලර් රේන්ජ් වලින් රයිට් සෙට් රදී නිල්පාට ඒරියා එක ඒක මැදීමට තව ටිකක් වැඩි කරගමු. එතනින් වැඩි කරගත්තා. කන්ට්‍රෝල් සී ප්‍රෙස් කරලා කොපි කරගන්න. රයිට්, මට හෙල්ලා දෙන්න මේක. මම මේකත් අර විදිහම බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහිල්ලා වයිට් කලර් එකට හරවලා කන්ට්‍රෝල් ටී ප්‍රෙස් කරලා මේ විදිහට පුංචි කරගන්න. මම මේ කරන දේවල් සමහර දේවල් වල ඔයාලට මේ හිතාගන්න බැරි දේවල් ඇති කමාරීට මේ මේක කරේ කොහොමද, මේක කරේ කොහොමද, මම මේ කන්ට්‍රෝල් ප්‍රෙස් කරලා කරන දේවල් මම සමහරලාට කියනවා. වලට මම මේ ටූල්ස් භාවිතා කරන විදිය වෙනම මම කලින් වීඩියෝ එකක් කරලා ඇති බලන්න. ෆොටෝෂොප් බිගිනර්ස් කියලා අලුත් අයට ඒකේ මේ හැම ටූල් එකකින්ම කරන දේවල් ටික මම වෙන් කරලා ඔයාලට කියලා දීලා ඇති. ඒකෙන් බලන්න මේ නොතේරෙන දේවල් තියෙනවා නම් ඒ වගේ නොතේරෙන දේවල් තියෙනවා මම අහන්න, මේකේ කමෙන්ට් එකක් දාලා අහන්න. මම උත්තර දෙන්නම් ඔයාලට. ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. රයිට්, මේ විදියට දැන් අපි තව එකක් මම මෙතින් ටයිප් කරගන්න. මේ විදියට මේක මදි. රයිට්, මේ විදිහට. ඊට පස්සේ මෙතන කන්ටැක්ට් නම්බර් එකක් අපිට දාන්න පුළුවන්. ඔක්කොයි මන්ද මම දැන් මගේ නමන්නේ නම්බර්ස් නෙවෙයි දාන්නේ මම මේ නම්බර්ස්. ඒ වයිට් කලර් එකම දාන්න. ඒ වගේ ඒරියා එක. මෙතන ඊමේල් එක දාන්න පුළුවන්. www. තේනක සිම්පල් වලින් වදින්න ඕනා. මම කලින් ගත්ත නිසා මේකේ වැටලා තියෙන මේ දේවල්.
www. Sorry, sama. Sorry, මේ තන ඊමේල් එකනේ අපි දාන අපි 123bc@gmail.com. Right. ඒ අපේ ඊමේල් එක. කසෙ මෙතන තියෙන අපේ වෙබ්සයිට් එක. ඒක තමයි www.123abc. .com ඒ විදිහට අපිට ඊමේල් එක ටයිප් කරන්න පුළුවන්. හරි. ඒ විදිහට කන්ටැක්ට් අපි අරගන්නේ. කන්ටැක්ට් ඊට පස්සේ මම ගොඩක් දුරට දැන් මේකේ වැඩි ඉවරයි. අපි මේක තාම ලස්සන කරගන්න මෙතන යටට පොඩි ඉමේජ් එකක් ඡායාවක් වගේ දාන්න පුළුවන්. මම ඒක දාන්න කියලා දෙන්න. ඩවුන්ලෝඩ් සර්ට් එක ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ඉමේජ් එක අපි අරගන්නවා. කරගන්න මේ ඉමේජ් එක අරගෙන මම control a control c control w කරලා කොපියක් කරගන්නවා ඒකේ කොපිය අරගෙන ඉවරලා මම black layer එක select කරනවා මම මේ තියෙන එක මගේ black layer එක right මම ඒක උඩට paste කරගන්නවා මම paste කරගෙන මම ඒක lock කරගන්න අවශ්‍ය ප්‍රමාණයට මට ඕන කරන ප්‍රමාණයට lock කරගෙන ඉවරලා right මේ තියෙන මගේ black layer එක මම මෙන්න මේකේ මේ මෙවට පේන විදිහ මේ layer වලට ගියාම මේ විදිහ image එක පේන්න තැනක් තියෙනවා control button එක press කරගෙන මේ click කරන මේ image එක ඊට පස්සේ මේ කළු area එක මේ වටේට section එකක් වැටෙනවා ඊට පස්සේ මෙතන select වල දිනා inverse කියලා අන්තිම inverse කරාම මේ selection එක ඇතුළ පැත්තට නෙවෙයි මෙතනින් එළිය පැත්තට හැරෙනවා ඊට පස්සේ මම මෙන්න මේ photo එක දැන් දා photo එක විදිහට මේක select කරලා delete button එක ප්‍රෙස් කරාම හරි වැඩි ප්‍රතිදාය කට් කට් වෙලා යනවා ඊට පස්සේ control d කරාම selection එක align කරනවා ආ ඊට පස්සේ මෙතන තියෙනවා layer වල layer mask hide all මේ ගහම මෙතනින් mask එකක් කරන photo එක රුඩින් mask එකක් කරනවා ওই මෙතනින් brush tool එක අරගෙන ඉවරලා brush tool එක අරගෙන ඉවරලා අපි එකකින් අපි එක පුංචි කරගෙන tool එක පුංචි sub round size එක දාගෙන ඉවරලා මේ විදිහට මම මේ ඉමේජ් එක කොන් ප්‍රමාණය පාද ගන්නවා. රයිට්. ඕනේ. රයිට් එතකොට මේ ඉමේජ් එකේ තියෙන අර ෆ්ලයි එකේ දිවිච්ච පාළු ගතිය යනවා. ඉතින් මේ විදිහට තමයි අලුතෙන් ෆ්ලයි ඩිසයින් එකක් අපි කරන්නේ. මම දැන් ඔයාලට ෆ්ලයි ඩිසයින් දෙකක් කියලා දුන්නා. එකක් සරලව සහ ටිකක් අභ්‍යන්තරයේ මේක. ඉතින් උත්තරන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් කරලා අහන්න පුළුවන් පහලින්. නැත්නම් මට මාව කන්ටැක්ට් කරගන්න. මම ඔයාලට කියලා දෙන්නම් මේක අඩුපාඩු තියෙන දේවල් මොනවාට ඔයාලට තේරුම් ගන්න අමාරු දෙයක් තියෙනවා නම් ඊට පස්සේ වැඩිපුර අමතර ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා නම් මම අහන මම මේ දේවල් කියලා දෙන්න. ඉතින් මගේ මේ channel එක සහ මේ වීඩියෝ වලට වැදගත් වෙනවා කියලා හිතනවා නම් Photoshop එක වැඩ කරන එක අනිවාර්යෙන් මේක වැදගත් වෙයි. ඒ වගේම ඩිසයිනින් කියන එක ඉස්සර ඉදිරියට ගොඩාක් වැදගත් වෙනවා ඉගෙන ගන්න ඔයාලට. මගේ Photoshop beginners කියලා වීඩියෝ එකක් ඇති අලුතෙන් මෙනෑට ඉගෙන ගන්න වීඩියෝ එකක් ඒකත් බලලා ඉගෙන ගන්න. ඉතින් මගේ මේ channel එක වැදගත් නම් ඔයාලට subscribe කරන්න. ඉරිසරෙන් ඉතින් bell සලකුණ click කරොත් ඔයාලට මම video එකක් දැම්ම ගමන් notify වෙවි. මම මේ video එකක් upload කරලා දිනවා බලන්න කියලා. එහෙනම් ස්තුතියි යාළුවනේ. සුබ දවසක් ඔයාලට.